එකක් තමයි ටියුබ් නම්බර් 1 කියලා එකක් ඇති ටියුබ් නම්බර් 2 කියලා එකක් ඇති ටියුබ් නම්බර් 1 එකේ අවසාන ගැටලු දෙක තියෙන්නේ අවසාන ගැටලු දෙක තියෙන්නේ ඒක අපි සාකච්ඡා කරලා බලලා ඉදිරියට යමු අපි බලමු ඉදිරියට කොහොමද හදාගෙන යන්නේ කියලා ඉතින් මේ පාඩම් නැවත අපි සාකච්ඡා කිරීම සිද්ධ කරනවා ඉතින් මම ගාන කියවන්නම් බලමු අපි පෙට්ටියක රතු පාට ගෝල දෙකක් සහ නිල් පාට ගෝල දෙකක් බැගින් ඇත පෙට්ටිය දෙස නොබලා පෙට්ටියට අත දමා අහඹු ලෙස බෝලයක් තෝරා ගතහොත් ඒ රතු පාට බෝලයක් වීමේ සම්භාවිතාවය තමයි අහන්නේ. එහෙනම් කියන්නම් පෙට්ටියක රතු පාට බෝල දෙකක් තියනවලු නිල් පාට බෝල දෙකක් තියනවලු. අනේ. ඔන්න පෙට්ටියක් තියනවා කියලා කියනවා. මේකේ රතු පාට බෝල දෙකයි නිල් පාට බෝල දෙකයි තියෙනවා රතු දෙකයි නිල් දෙකයි තියෙනවා එතකොට අපිට කියනවා පෙට්ටිය දිහා බලන්න නැතුව පෙට්ටිය රත දාලා බෝලයක් ගන්න ඕන ඒ ගන්න බෝලය නිල් එකක් වීමේ සම්භාවිතාවය කීයද කියලා අහන්නේ නේ නේ එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්න මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න අනිවාර්යෙන් විභාග දෙකක් අහනවා. ලකුණු දෙකක් ගොඩ දා ගන්න පුළුවන් ඉතාමත් ලේසියි. අනිවාර්යෙන්ම අහනවා. මේකට එක සම්බන්ධතාවයයි තියෙන්නේ අර වේග ගණන් වගේ දිගට ලොකුවට හදන්න නැහැ. ඉතාමත් පොඩි සම්බන්ධතාවයයි තමයි තියෙන්නේ. මොකක්ද කියලා බලමු. බලා ගන්නකො. දැන් නිල් පාට බෝලයක් වීමේ සම්භාවිතාවය තමයි අහන්නේ. එළියට ගන්න එක නිල් පාට බෝලයක් වෙන එක ීමේ සම්භාවිතාවය හරි. හරිම ලේසි. කලබල වෙන්න දෙයක් නැහැ. අපි මීට හදමු. පොඩි සම්බන්ධතාවයක් පිනවා ලියන්න. අසා ඇති සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව සමානයි සමානයි සිද්ධියේ අවයව ගන්න බෙදීම නියදි අවකාශයේ අවයව ගන්න අසායති සිද්ධියේ සිදුවීමේ සම්භාවිතාවය සමානයි සිද්ධියේ අවයව ගන්න බෙදීම නියදි අවකාශයේ අවයව ගන්න. දැන් මේක දුන්නහම ඕ මොකද්ද සර් මේ තියෙන්නේ මට නම් තේරෙන්නේ නැහැ කියලා කාට හරි හිතෙන්න පුළුවන්. ඇත්ත ඒක සාධාරණයි. මම මේක විස්තර කරලා දෙන්නම් මොකද්ද මේ කියන්නේ කියලා. ඉතාමත් සරලයි. බලන්න අසා ඇති සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව. දැන් මෙතන අහලා තියෙන සිද්ධිය මොකක්ද? එලියට ගන්න බෝලේ දැන් මෙතන අහලා තියෙන්නේ එලියට ගන්න බෝලය නිල් එකක් වීමනේ. ආයේක සම්භාවිතාවය තමයි අපි හොයන්නේ යන්නේ. එළියට ගන්න බෝලේ නිල් එකක් වීමේ සම්භාවිතාවය තමයි අපි හොයන්නේ යන්නේ. ඒකේ සම්භාවිතාවය සමානයිලු සිද්ධියේ අවයව ගන්න. දැන් උතර තමයි ප්‍රශ්නේ නේ. මොකද්ද මේ සිද්ධිය? සිද්ධිය තමයි එළියට ගන්න එක නිල් පාට බෝලයක් වීම. එතකොට මේකේ නිල් පාට බෝල කීයක් තියෙනවද? දෙකයි. දෙකයි. ආ ඒක තමයි අවයව ගන්න. අවයව ගන්න දෙකයි. ඊට පස්සේ කියනවා නියදි අවකාශයේ අවයව ගන්න. නියදි අවකාශය කියලා කියන්නේ දැන් මෙතන නම් නියදි අවකාශය කියලා කියන්නේ මෙතන මේ පෙට්ටිය. බසයක ඉන්න මිනිසුන් ගත්තොත් එහෙම එතන නියදි අවකාශය වෙන්නේ බසයේ ඉන්න මුළු මිනිසුන්. ඒ වගේ මල්ලක තියෙන ධාතු ගැට ගත්තොත් එහෙම එතන නියදි අවකාශය වෙන්නේ මේ මල්ල ඇතුලේ තියෙන ධාතු ගැට සංඛ්‍යාව. දැන් මෙතන නියදි අවකාශයේ අවයව කීයක් තියෙනවද? 4යි නේද සර්? 4යි. නිල් දෙකයි රතු දෙකයි නියදි අවකාශය ඔක්කොම අවයව 4යි සම්භාවිතාව සමානයි 4n2යි ඉතින් මෙහෙම උත්තරයක් මෙතන නැහැනේ මේක බෙදලා තමයි ගන්න ඕනේ 4 බෙදන්න ඕනේ 2 4 බෙදන්න ඕනේ 2 බෙදලා බෙදලා බලමු මම බෙදීමක් කරලම් පෙන්නන්නම් 4 2න් බෙදන්න පුළුවන් කොහොමද සර් බෙදන්නේ බලන්න 4 2න් බෙදලා මම පෙන්නන්නම් මෙතනින් බෙදන්නම්
sorry දෙක බෙදන්න ඕනේ හතරෙන් දෙක බෙදන්න ඕනේ මේ දෙක බෙදීම හතර දෙක බෙදීම හතර බලමු දැන් දෙකට හතර ඒව නැහැනේ ඔව් දෙකට හතර ඒව නැහැ නැහැ ඉතින් මම බිඳුව දානවා හතර දෙකට හතර ඒව නැහැ හතර වරක් බිඳුව බිඳුවයි දෙකෙන් බිඳුවක් ගියාම දෙකක් ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනට දශම තිතක් තියලා මෙතෙන්ට බිඳුවක් දාගන්න 20ට හතර ඒව 20ට හතර ඒවා 5යි 20ට හතර ඒවා 5යි හතර වරක් 5 20යි 20ෙන් 20 ගියාම බිඳුවයි උත්තර එනවා දශම 5යි උත්තර එනවා දශම 5යි ඒ කියන්නේ එළියට ගන්න බෝලය නිල් පාට එකක් වීමේ සම්භාවිතාව දශම 5යි ඔබ තමයි අහන්නේ නැවත කියලා දෙන්නම් පෙට්ටියක රතු පාට ගෝල දෙකයි නිල් පාට ගෝල දෙකයි තියෙනවලු පෙට්ටියක නෙමෙයි මුඛයේ තිබ්බත් හදන්නේ මේ ක්‍රමය මල්ලක තිබ්බත් බසයක පිරිමි මගින් මෙච්චරක් හිටියා ගැහණු මගින් මෙච්චරක් හිටියා එහෙම තිබ්බත් කොහොමත් හදන්නේ මේ සම්බන්ධය මොකද්ද අසායති සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව සමානයි සිද්ධියේ අවයව ගන්න බෙදීම නියදී අවකාශයේ අවයව ගන්න උඩාක් දරුවෝ මේ පොදු පරීක්ෂණ එහෙම අසමත් වෙන්නේ මේ ගණන් බැරිකම හින්දා නෙමෙයි මේ මේ ක්‍රම දන්නේ නැති හින්දා දැන් මේක ක්‍රමේ මේ 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 සම්බන්ධතාවය දන්නේ නැති කෙනෙක්ට මේක එකපාර හදන්න අමාරු එහෙම මේ ක්‍රමේ දේසි සර් අපි හඳුරෝ මේ ක්‍රමේ දේසි සර් ඔව් නේ දේසි නේද මෙන්න මේ ක්‍රමේ දන්නේ නැති හින්දා තමයි ප්‍රශ්නයක් එන්නේ එහෙම නැත්තම් ගාන හදන්න එක පහසුයි ලොකුවට නෑ අර ක්‍රමේ තමයි ඉගෙන ගන්න ඕනේ අපි බලමු මම මේ මේකෙම දැන් තව ගානක් දෙනවා අපි ලියාගෙන හදමු මේක මම දෙන්නම් ටිකක් ඇඩ්වාන්ස් ගානක් ඊට වඩා ලියාගෙන හදමු එතකොට හොඳට ඔලුවට දාගන්න පුළුවන් බලගමු ඔන්න ඔන්න පෙට්ටියක රතු පාට බෝල දෙකයි නිල් පාට බෝල දෙකයි තියෙනවා එළියට ඒ පෙට්ටිය දිහා බලන්නේ නැතුව අහඹු ලෙස අත දාලා බෝලයක් එළියට ගන්නවා ඒ එළියට ගන්න බෝලේ නිල් පාට එකක් වීමේ සම්භාවිතාවය තමයි අහන්නේ අපි බලමු සම්භාවිතාවය හොයන සම්බන්ධතාවය තමා අසායති සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව සමානයි සිද්ධියේ අවයව ගණන බෙදීම නියදී අවකාශයේ අවයව ගණන දැන් මේකට සංකේතයක් තියෙනවා හරිනේ මේකට සංකේත වලින් අපි ගණිතයේදී සංකේත දාලා ගන්නවා ඉතින් මම සංකේත දුන්නේ නැත්නම් එකපාරම හොයා ගන්න බැරි වෙන ඉන්න හරිනේ මේ මේකට කියනවා මෙන්න මේකට සංකේතයක් දානවා PA මේක NA මෙතන NS කියලා දාලා හදනවා මෙහෙම සිංහලෙන් ලියන්න ඕනේ නැහැ එතකොට කොහොමත් ඉතින් ඔයාලා විභාගයට අද දින මෙහෙම සිංහලෙන් ලියන්න අවශ්‍යතාවයක් නැහැ නේද මේක පේන්නේ නැහැ ලිව්වත් නැත ඉතින් මම එහෙම දෙන්නේ නැතුව මේ විස්තර කරන්නම දුන්නේ මතක තියාගන්න පුළුවන් වින්දා නැත්තම් මේ PA NA සහ NS හොයාගන්න අමාරු වෙනවනේ මොනවද කියලා ඉතින් මෙහෙම මතක තියාගමුවා බලමු අපි අසායති සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ එළියට ගන්න බෝලේ නිල් පාට එකක් වීමේ සම්භාවිතාවය තමයි අපිට හොයන්න කියලා කියන්නේ. ඒක හොයන්න පුළුවන් සිද්ධියට අදාළ අවයව ගණන බෙදන්න ඕනේ නියදී අවකාශයේ අවයව ගණන. සිද්ධියට අදාළ අවයව කියලා කියන්නේ නිල් පාට බෝල. නිල් පාට බෝල කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් සිද්ධියට අදාළ අවයව දෙකක් තියෙනවා. බෙදන්න ඕනේ නියදී අවකාශයේ අවයව ගණන. ඒ කියන්නේ මුළු අවයව ගණන. අවයව කියලා කියන්නේ දැන් මෙතන නම් බෝල. බෝල දිනවා හතරක් නේ උතෝර දෙක බෙදෙන්න ඕනේ හතරෙන් දෙක බෙදෙන්න ඕනේ හතරෙන් දෙක හතරෙන් බෙදුනහම උත්තර එනවා දශම 5යි දශම 5යි නැති මං ආයෙ පෙන්නන්නම් දෙකට හතර ඒවා නැහැ නේ දෙකට හතර ඒවා නැහැ එහෙනම් බිඳුව දාන්න එතකොට හතරවරක් බිඳුව බිඳුවයි දෙකෙන් බිඳුවක් අඩු වුනහම දෙකම තමයි දෙකෙන් බිඳුවක් ගියාම දෙකක් ඉතින් ඊට පස්සේ මේ බිඳුවට පස්සේ දශම තිතක් තියලා ඒ වෙනුවට මෙතන බිඳුවක් දාගන්නවා. එතකොට තියෙනවා එතන 20. 20ට 4 ඒවා 5යි 4වරක් 5 20යි 20ෙන් 20ක් ගියාම බිඳුවයි උත්තරේ එනවා දශම 5ක් කියලා. ඉතින් මේක තේරුණාද? ගැටලුවක් තියෙනවද? නැවත පැහැදිලි කරලා දීමක් අවශ්‍යද? වන්නම් තේරුණා සර්. තේරුණා. හරි මට කියන්නකෝ මේ කතා කරන්න බැරි අපේ අකමැති කෙනෙක් ඉන්නවනේ මැසේජ් එකක් හරි දාන්න බලන්න මට දැන් බලන්න
නැවත කියලා දෙන්න ඕන කෙනෙක් ඉන්නවද? නෑ නේද? එහෙනම් අපි දාගමුද මේක? හරි සර්. හරි සර්. අපි දාගමු. දාගෙන මං ගානක් දෙන්නම් අපි. හයිනේ. හරි සර් ලියාගත්තා. හරි නේද? හරි. තව ලියන කෙනෙක් ඉන්නවද? වෙලාව ඕනේද? ඉවරනේ. හරි. එහෙනම් අපි තව ගැටලුවක් දාගෙන හදමුද? කොහමද? එහෙම හදාගත්තොත් හොඳයි නේද? හොඳයි සර් මේ වගේ වෙන ගානක්. ඔව්. මේ වගේ වෙන ගානක් හදමු අපි ඈ. එහෙනම් අපි ලියාගමුද? කියන්න සර් හරි. හරි හරි අපි දාගමු ඈ. හරි මං කියන්න. දාගමු. මල්ලක මල්ලක රතු පැහැති පබලු තුනක්ද රතු පැහැති පබලු තුනක්ද නිල් පැහැති පබලු හයක්ද නිල් පැහැති පබලු හයක්ද නිල් පැහැති පබලු හයක්ද කොළ පැහැති පබලු හතරක්ද ඇත කොළ පැහැති පබලු හතරක්ද ඇත කොළ පැහැති පබලු හතරක්ද ඇත මල්ල දෙස නොබලා අහඹු ලෙස මල්ල දෙස නොබලා අහඹු ලෙස මල්ල දෙස නොබලා අහඹු ලෙස අහඹු ලෙස ඉන් පබලුවක් පිටතට ගනී නම් ඉන් පබලුවක් පිටතට ගනී නම් එම පබලුව රෝමිලක්කන් අංක එක ඒ යටතේ රෝමිලක්කන් අංක එක රතු පැහැති පබලුවක් වීමේ සම්භාවිතාව සොයන්න රතු පැහැති පබලුවක් වීමේ සම්භාවිතාව සොයන්න රතු පැහැති පබලුවක් වීමේ සම්භාවිතාව සොයන්න හරිද හරි සර් හරි රෝමිලක අංක දෙක නිල් පැහැති පබලුවක් වීමේ සම්භාවිතාව ගණනය කරන්න නිල් පැහැති පබලුවක් වීමේ සම්භාවිතාව ගණනය කරන්න නිල් පැහැති පබලුවක් වීමේ සම්භාවිතාව ගණනය කරන්න අවසානික අවසානික කොළ පැහැති පබලුවක් වීමේ සම්භාවිතාව ගණනය කරන්න කොළ පැහැති පබලුවක් වීමේ සම්භාවිතාව ගණනය කරන්න කොළ පැහැති පබලුවක් වීමේ සම්භාවිතාව ගණනය කරන්න. හරිද අපි හදමුද මං හදන්නම් ලියාගත්තද ලියාගරේ හරි මම රූපේ දාගන්නම් බලන්න නම මම කිව්වා මල්ලක තියනවලු පබලු තියනවලු රතු ඒවා තුනයි නිල් ඒවා හයයි කොළ ඒවා මම කිව්වේ තුනද
කොළ පැහැති හතරයි. හරි කොළ තුනතර ගන්න හරි සර්. මම මේක දාහකලා. හරි ඔන්න බලන්න පළවෙනිටම අහනවා මම මියදි අවකාශය ලියන්න. මියදි අවකාශය කියද? 3යි 6යි 9යි 12යිනේ. මියදි අවකාශය අවයව ගන්න 12යි. හරි. පළවෙනිටම අහන්නේ රතු එකක් වීමේ සම්භාවිතාවනේ. රතු අවසර්. අබලුවක් වීමේ සම්භාවිතාව. මං ඒක ඒ කියලා දාන්නම් මට අර හැමතැනම රතු පබලුවක් වීමේ සම්භාවිතාව කියලා කියල ලියන්න බැරි නම් මං ඒ කියලා දැම්මෑ. එහෙනම් ඒ සමානයි නියදි අවකාශයේ අවයව කරන විදීම නියදි අවකාශයේ අවයව කරන විදීම සෝරි මොනේ සිද්ධි අවකාශ නේද? සිද්ධියේ අවයව ගණන බෙදීම නියදි අවකාශයේ අවයව ගණන බලමු. සිද්ධියේ අවයව ගණන දැන් සිද්ධිය රතු පාට පබලුවක් වීමේ සම්භාවිතාවෙන් ඉතින් රතු පාට පබලු තියෙන්නේ 3යි එහෙනම් සිද්ධිය අවයව 3යි. මේක බෙදෙන්න ඕනේ නියදි අවකාශයේ අවයව ගණන 12යි. අවකාශය 12යි. 3 බෙදෙන්න ඕනේ 12යි. 3 බෙදෙන්න ඕනේ 12යි. දැන් මෙහෙම උත්තරයක් තිබ්බේ නැත්තම් බොහෝ දුරට භාග විදිහට තියෙන්න පුළුවන් ඈ. මෙහෙම උත්තරයක් තියෙන්නත් පුළුවන්. මෙහෙම උත්තරයක් තිබ්බේ නැත්තම් බලන්න මෙන්න මෙහෙම උත්තරයක් තියෙන්න පුළුවන්. 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි කියලා මෙන්න මෙහෙම හතරෙන් එක කියලා උත්තරයක් තියෙන්න පුළුවන්. එයි 3යි 12යි කපලා මේ උඩාම ආකාරයෙන් දෙන්නත් පුළුවන් ඈ. හරි. මෙතනින් හදලා අනේ උත්තරේ නෑ උත්තරේ වැරදිනේ කියලා කලබල වෙන්න එපා. හරිනේ? මොකද වෙලා තියෙන්නේ 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි කියලා මේක 3ෙන් බෙදලා දෙන්නත් පුළුවන් ඈ. සරලතම ආකාරයෙන් දෙන්නත් පුළුවන්. බැරි නෑ. හරිනේ මං ඒ හින්දා මේ දෙකම දාලා තියන්නම් ඈ. මේ මේව දෙන්නත් පුළුවන්. නැත්නම් ඒක බෙදලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ගානේ වගේ දශම විදියට දෙන්නත් පුළුවන්. දශම විදියට දෙන්නත් පුළුවන්. මම දශම විදියට දාන්න. එක්ක දෙන්න පුළුවන් කොහමද? අර දැන් කලින් ගත්තා වගේ භාගයක්. 3 බෙදීම 12 කියලා භාගයක් විදියට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙකම 3ෙන් බෙදලා. 3 බෙදීමත් 3 12ත් 3ෙන් බෙදලා. තියෙන පුළුවන් 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි. මෙහෙම දෙන්නත් පුළුවන්. ඔය තියෙන්න පුළුවන් විදිමම කියන්නේ. එහෙමත් නැත්නම් 3 12ෙන් බෙදලා තියෙන්න පුළුවන්. දශම විදිහට තියෙන්න පුළුවන් මම බෙදලා පෙන්නන්න බලන්න. නෑ 3ට 12ම නෑ ඇත්තනේ බිංදුවයි. 12තර බිංදුව කොහොමද බිංදුවයි 3ෙන් බිංදුවක් ගියාම 3ක් කිති. මෙතනින් දශම තියලා මෙතන බිංදුවක් දාන්න. 30ට 12ව 2යි. 30ට 12ව 2යි. 12වරක් 2 24යි 30ෙන් 24ක් ගියාම 6ක් ඉතිරි. දැන් දශම තියෙන ඉඳන් තවත් බිංදුවක් දාගන්න පුළුවන් 60ට 12ව 5යි. 12වරක් 5 60යි 60ෙන් 60ක් ගියාම බිංදුවයි. එතකොට කොහොමද තියෙන්නේ? 12ෙන් 3 විදියට දෙන්න පුළුවන් 4ෙන් 1 විදියට දෙන්න පුළුවන් නැත්තම් බිංදුවයි දශම 2යි 5 විදියට දෙන්නත් පුළුවන් ඈ. ওই ක්‍රම තුනටම දෙන්න පුළුවන්. මේ ක්‍රම තුනටම තියෙන්න පුළුවන්. බැරි වෙලාවත් දශම වලින් එහෙම තිබ්බොත් පොඩ්ඩක් එන උත්තරේ බෙදලා බලන්න. ඒක එතන තියෙනවා. බෙදුම් වැඩි ආයි කියන්න. 3 බෙදන්න ඕනේ 12. බෙදීමත් පොඩ්ඩක් බලාගමු. දැන් ඩබල් සති පාඩම් වල ගියාම සුළු කිරීම ආයි පොඩ්ඩක් මතක් කරමු. බලමු. 3ට 12 ඒවා නැහැ. ඒ හින්දා බිංදුව දාන්න. 12වර බිංදුව බිංදුවයි. 3ෙන් බිංදුවක් ගියාම 3ක් ඉතිරි. ඊට පස්සේ දශම තිතක් තියලා බිංදුවට පිටිපස්සෙන් වෙන වෙතෙන බිංදුව දාගන්න. 3 ළඟට බිංදුවක් දාගන්න. 30ට 12 ඒවා. 30ට 12 ඒවා 2යි. 12 වරක් 2 24යි.
බින්දුවයි උත්තර එනවා 0.25යි. එතකොට 12න් 3 කියන්නේ 4න් 1 කියන්නේ 0.25 කියන්නේ ගණිතමය වශයෙන් එකම අගය. අගයන් ටිකක් නෙවෙයි. 12න් 3 කියන්නේ 1යි. 4න් 1 කියන්නේ ඒකම තමා. 0.25 කියන්නේ ඒකම තමා ගණිතමය වශයෙන් එකම අගය. හරිනේ. මේක තේරුණාද? නැවත පැහැදිලි කරලා දෙන්නද? प्रश्न दागमुद दागन अंग दिखाऊ प्रश्न अनिवार्य विवाह मेक गुड दोने दागनी वरद නම් මේක මගන්න නේද මගන්නද තව දාගන්න කවුරු ඉන්නවද නැහැ නේ මම දෙවෙනි එකත් හදන්නම් ඔන්න ඊට පස්සේ දිනනවා නිල් පැහැති බබලුවක් වීමේ සම්භාවිතාවය නේ අංක දෙක නිල් බබලුවක් වීමේ සම්භාවිතාව एक मां बी के लिए दागन ना को बी समान है ये नियति अवकाश या अवयव करना है सॉरी सिद्धि या अवयव करना है विधान नोट पे नियति अवकाश या अवयव करना नियति अवकाश या अवयव करना तो बी समान है ये ना सिद्धि अवयव करण निरपेक्ष बबुलु 6යි නියති අවකාශය අවයව කරන 12යි එක්ක මේ සර් ඔව් සර් දැන් සම්බන්ධ වුණේ සර් සිග්නල් ප්‍රශ්නයක් නිසා හා හා හරි අපි එක ප්‍රශ්නයක් සාකච්ඡා කරේ අපි හඳුරෝ මොකද්ද සර් අපි ටියුට් මේකත් අලුතෙන් ටියුට් එකක් දුන්න එක තමයි පටන් ගත්තේ නෑ ट्यूट नंबर वन ने के अंतिम एक डर कालिंग एक हरी सर हरी हरी एक साक्षात चक्रा एक अल्ला ये वर्ग ये में गेट लुआ दुन्ना पे हाँ उन्हरो में हरी सर एक में किम बला करना में गेट लुई हरी सर हरी हरी सर हरी सर ये सिद्धि आवेग करने पे धन नॉन नियति आवकाशी आवेग करनी दोलाहें हाय नवा මේක මොනම් හයෙන් බෙදන්න පුළුවන් නේ මම බෙදලා මෙතනින් පෙන්නන්නම් මේ දෙකම හයෙන් බෙදනවානේ දෙකම හයෙන් බෙදන්න පුළුවන් වුණා නම් 6ට 6 එකයි 12ට 6 ව 2යි දෙකෙන් එක කියලා ගන්න පුළුවන් එහෙම නැත්නම් මේ එක දෙකෙන් බෙදලා දශම විදිහට දිනන්නත් පුළුවන් ඈ එකට දෙකේ ව නැහැ බිංදුව දැම්මා නේ දෙවරක් බිංදුව බිංදුවයි එකෙන් බිංදුවක් ගියාම එකක් ඉතිරි ප්‍රතිින්ද දශම තුන තියලා බිංදුවක් දාගත්තා 10ට දෙකේ වා 5යි දෙවරක් 5 10යි 10න් 10ක් ගියාම බිංදුවයි උත්තර වෙනවා දශම 5 කියලා සමහර විට 6න් 12 කියලා තියෙන්න පුළුවන් නැත්නම් 2න් 1 කියලා තියෙන්න පුළුවන් නැත්නම් මේ වගේ දශම 5 කියලා තියෙන්නත් පුළුවන් හරිනේ කොහොම වුණත් ඉතාමත් පහසු උත්තරේ ගන්න සිද්ධිය අවය ගන්න නියදී අවකාශය අවය කරමින් බෙදලා ගන්න පුළුවන් මේක තීරුණාද ප්‍රශ්නයක් තියනවාද නෑ සර් හරි හරි මේ ඔව් තුන්වෙනි එකට එන්නේත් මේ රෝම ලක්කන් එකට ආව උත්තරය එහෙමයි බෑ හඳුරු ඒකට හේතුව
කොළපබුළුත් තුනක් තියෙන ඉඳන් තුනන්නේ තියෙන්නේ ඔව් ඔව් සර් ඉතින් මම ක්‍රමේ දාන්නම් අංක තුන කොළපබළුවක් වීමේ සම්භාවිතාව සමානයි එක මාසී කියලා ගන්න නා සී සමානයි නියති අවකාශය අවයව කරන සෝරි සිද්ධි අවයව කරන බෙදන්න ඕනේ නියති අවකාශය අවයව කරන සිද්ධියේ අවයව 3යි කොළපබළු 3යි නියති අවකාශයේ අවයව 12යි එක්ක 12න් 3 කියලා දියන්න පුළුවන් නේ කලින් උත්තරේම එන්නේ නැත්නම් 4න් 1 කියලා දියන්න පුළුවන් මේ ඔක්කොම 3න් බෙදලා නැත්නම් 0.25 කියලා තියෙන්නත් පුළුවන් කොහොම තියෙන්න පුළුවන් ඉතින් මං සුළු කරේ නැහැ හේතුව අර කලින් එකටම ආපු උත්තරය ආපු ඉඳා මං නම සුළු කරේ නැහැ හරිනේ එකක් තේරුණාද ප්‍රශ්නයක් තියෙනවද නැවත පැහැදිලි කරලා දෙන්නද කියනවා බලන්න නවත පැහැදිලි කිරීමක් ඕනේද මේ කියලා දෙන්නද හරි එහෙනම් අපි දාගමුද දාගෙන ඉවරලා කියනවා මකලා ඊළඟ කොටස යන්න දුස්ස සර් ඔව් කියන්න අපි හඳුරු සර් පැය දෙක කරන්න පන්තිය පැය එකමාරක් තියෙනවා 8මාරක් ගන්න නේද ඔව් 8:45ට මං හිතන්නේ සංස්කෘත පන්තියක් තියෙනවා හා ඉතින් ඒකට වෙලාව දෙන්න ඕනේ ඉතින් 8මාර වෙනකන් තියෙනවා අපි හඳුරු සංස්කෘත පන්තියට ඉන්නවද නෑ සර් අපි හඳුරු අද දලුතෙන්ම සම්බන්ධ උනේ නෑ සර් දෙවෙනි පාරම අලුතෙන් එහෙමයි අපි හඳුරු හරි මේක මකන්නද අපි ඊළඟ කොටසට යන්න ඊළඟ ගැටලුවට හරි ඔන්න ටිකක් තවත් මේ වයස සම්බන්ධ ප්‍රශ්නයක් ඉතින් මේ වගේ ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා ඉතින් මේ වර්ගය නම් දැන් අදට කතා කරන මේ තමයි පළවෙනි ප්‍රශ්නය මේ වගේ එකක් කතා කරන මේ සමීකරණ ප්‍රශ්නයක් සරල ප්‍රශ්නයක් බලමු මං ගාන කියවන්න මුලින්ම මවගේ සහ දියණියගේ වයස් වී එකතුව අවුරුදු 50යි මං දත්ත දාගන්න ගාන කියවන ගමන් වහන්සේලා අපේ දරුවෝ ඉස්සරහට පුරුදු වෙන්න ගාන කියවන ගමන් ගානේ කියලා දින දේ දාගන්න මව ඉන්නවලු මව සහ දියණිය තමයි ඉන්නේ මවගේ සහ දියණියගේ වයස් වල එකතුව මවගේ සහ දියණියගේ වයස් වල එකතුව අවුරුදු 50යි. මවගේ දියණියගේ වයස් එකතු කරොත් එනවලු අවුරුදු 50ක්. අවුරුදු 50ක් එනවා. ඊට පස්සේ කියනවා වසර 5කට පසු මවගේ වයස දියණියගේ වයස මෙන් 3 ගුණයකි. ඔවුන්ගේ දැන් වයස් පිළිවෙලින් සොයන්න කියලා කියනවා. වසර 5කට පසු
මවගේ වයස දීනිගේ වයස මේ තුන්ගුණයකි ඔවුන්ගේ දැන් වයස කීයද කියලා තමයි අහන්නේ ඔවුන්ගේ දැන් වයස කීයද කියලා තමයි අහන්නේ අපි බලමු බලන්න ඉතින් මවගේ වයසයි දීනිගේ වයස එකතුව අවුරුදු 50 නැත්ද එක දීලා තියෙනවා මවගේ වයසට දීනිගේ වයස එකතු කරාම අවුරුදු 50යි එතකොට අවුරුදු 5කට පස්සේ අවුරුදු 5කට පස්සේ අවුරුදු 5කට පස්සේ දැන් අද 2023 කියලා මම හිතන්නේ 2028 වෙයි අවුරුදු 5ක් ගියාට පස්සේ මවගේ වයස දියණියගේ වයස වගේ 3 ගුණයක් මවගේ වයස දියණියගේ වයස වගේ 3 ගුණයක් කියලා කියනවා මවගේ වයස දීනිගේ වයස වගේ 3 ගුණයක් නු අවුරුදු 5කට පස්සේ හරි එතකොට මට කියන්න මේ මවට ඒ අවුරුදු 5 ඇතුළත මවටත් අවුරුදු 5ක් වයසට යනවනේ දීනියත් අවුරුදු 5ක් වයසට යනවා ඉතින් මේකට මම සංකේත දෙකක් ගන්නවා දැන් මේ වර්තමානයේ මව සහ දීනිගේ වයසවල එකතුව අවුරුදු 50 හරි මම අවුරුදු අවුරුදු 5කට පසු සම්බන්ධතාවයක් ගත්තොත් එහෙම මවගේ වයස දියණියගේ වයස වගේ 3 ගුණයක් කියලා කියනවනේ. එතන මව මව ගන්නම් මම 3x කියලා දියණිය ගන්නම් x කියලා. දැන් කාටරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ඇයි සර් මේ මෙතන 3x අරගෙන මෙතන x ගත්තේ? හේතුව තමා ගාණි කියනවා මවගේ වයස දියණියගේ වයස වගේ 3 ගුණයක් නේ එතකොට මං මෙතෙන් x ගත්තොත් දියණි x ගත්තොත් මවට ගන්න වෙන්නේ 3x තමයි නේ x වගේ 3 ගුණයක් නේ ඉතින් මම හරියටම අපි තාම වයස දන්නේ නැති හින්දා තමයි මේ x x කියලා පදයක් ගත්තේ අකුරක් ගත්තේ හරියටම වයස දන්නේ නැති හින්දා ඒ හින්දාම මේකක් ගත්තේ එතකොට බලමු මම හදන්න. ඔන්න දැන් බලමු. මේ දැන් තත්ත්වය මල් කියන්නේ x අඩු කිරීම 5 එකතු කිරීම 3x අඩු කිරීම 5 එකතු කිරීම x අඩු කිරීම 5 සමානයි 50යි. මේ දැන් වයස මම ලියවුවා. බලා ගන්න. නැවත මම කියව දෙන්නම්. මවගේ සහ දීනිගේ වයස අවුරුදු 50යි. අවුරුදු 5කට පසු මවගේ වයස 3 ගුණයක් මවගේ වයස 3 ගුණයක් දියණියගේ වයස වගේ ඉතින් මම දැන් මේ කියන්නේ දැන් තියෙන සම්බන්ධතාවය කියන්නේ දැන් බලන්න අවුරුදු 5කට පස්සේනේ අවුරුදු 5කට පස්සේ තමා මවගේ වයස වගේ 3 ගුණයක් දියණියගේ වයස වගේ 3 ගුණයක් මවට වයස වෙන්නේ ඒ කියන්නේ දියණියට අවුරුදු 20යි නම් අම්මට අවුරුදු 60යි අන්නේ වගේ. ඇත්තටම 20 දැන් දියණියට අවුරුදු 10යි නම් අම්මට අවුරුදු 30ක් වෙන්නේ තව අවුරුදු 5කට පස්සේ. අවුරුදු 5කට පස්සේ. මම මේ ලියලා තින්නේ දැන් වයස. අවුරුදු 5කට කලින් වයස මේ. ඇයි ඒ? අඩු කිරීම 5 දාලා තින්නේ ඒකයි. අවුරුදු 5කට කලින් මේ වර්තමාන වයස තමයි මේ ලියලා තින්නේ. අම්මගේ වයස මුත් 5ක් අඩු වෙන්න ඕනේ, දුවගේ වයස මුත් 5ක් අඩු වෙන්න ඕනේ වර්තමාන වයස. එතකොට තමයි 50 වෙන්නේ. දැන් වයස 50යි. දැන් වයස 50යි. මේක හදන්න දැන් තියෙන්නේ. මේක හදාගන්න එක තමයි ප්‍රශ්නේ දීන්නේ. මේ මිසෙන් දෙක තමයි ප්‍රශ්නේ දීලා ඊපස් හදන්න ලීස්. නැවත කියන්නම්. අම්මගේ දුවගේ දැන් වයස අවුරුදු 50යි. අම්මගේ දුවගේ දැන් වයස එකතුව අවුරුදු 50යිලු. දුවට 10ක් වෙන්නේ නැති අම්මට 40ක් වෙන්නේ නැති එකතුනම 50යි. අපි දන්නේ නැහැ හරියටම කීයද කියලා. අවුරුදු 5කට පස්සේ දැන් අද ඉඳලා අවුරුදු 5ක් ගියාම අම්මගේ වයස දුවගේ වයස වගේ 3 ගුණයක් වෙනවලු. ඒ කියන්නේ දුවට අවුරුදු 20යි නම් අම්මට අවුරුදු 60ක් වෙනවලු. තව අවුරුදු 5ක් ගියාම. ඒක තමයි කියන්නේ. ඒක ලහනවා. ඒ දෙන්නගේ දැන් වයස කීයද කියලා අහනවා. ඒ දෙන්නගේ දැන් වයස කීයද කියලා තමයි ඔය අහන්නේ. දැන් වයස කීයද කියලා අහන්නේ. හරි.
ඉතින් දැන් වයස කීයද කියලා අහන්නේ. අපි හොයමු. දැන් වයස සර් ඔව්. එතකොට අවුරුදු 50 කියලා කියන්නේ එකතු වුණාම ඒ දැන් වයස නෙමේද? ඔව් දැන් වයස තමයි. ඕනේ. ආයෙ දෙන්නගේ හොයා ගන්නයි ඕන නේද? ඔව් දැන් හොයා ගන්න ඕනේ වෙන වෙනම වයස කීයද. දැන් වයස හොයා ගන්න ඕනේ වෙන වෙනම. එකතු වුණාම 50යි. එකතු වුණාම 50යි ඇත්ත. අපි දන්නේ 30යි 20යිද කියලා දන්නේ නැහැ. 40යි 10යිද කියලා දන්නේ නැහැ නේ. 45යි 5යිද කියලා දන්නේ නැහැ. අපි දැන් හොයා ගන්න. හොයා ගන්න හැටි බලමු. බලාගන්නකෝ දැන් සමීකරණ විසඳන හැටි මම ලපසති අපි සමීකරණ පාඩම් පටන් ගන්නවා. ඉතින් බලාගන්න පුළුවන්. ඔන්න බලන්න මම එකතු කරනවා. දැන් එකතු කරන්න තියෙනවා එකතු කරන්න. මෙතන තියෙනවා දැන් කවදාවත් සමීකරණ වල නීතියක් තමයි මේ අකුරුත් එක්ක තියෙන්නේ. VGA ප්‍රකාශන කියලා මේවට කියනවා. මේ VGA අකුරුත් එක්ක තියෙන ඒවට මේ මේවා එකතු වෙන්නේ නැහැ. බලාගන්න හතරේ. මෙතන 3x තියෙනවා මෙතන එකතු කිරීම x තියෙනවා. කියන්නේ 3x එකතු කිරීම 1x මෙතන එක තියෙන නිසා. ඒක එක සාමාන්‍යයෙන් දාන්න. එතකොට 3යි මෙතන මෙතන 3ක් x තියෙනවා මෙතන x තියෙනවා. එතකොට 4x නේ. ඇත්තනේ. මෙතන 3යි මෙතන 1යි 4යි. මේක මම 100 100ක් කියලා දෙනවා බය වෙන්නවා 4x. අඩු කිරීම මෙතන 5ක් තියෙනවා මෙතනත් 5ක් තියෙනවා. 5යි 5යි කියද? 10. 10යි. තොර 4x අඩු කිරීම 10 සමානයි 50යි කියලා එනවා. ඔය දැන් වයස එන්නේ. 4x අඩු කිරීම 10 සමානයි 50යි. ඇයියේ? අඩු කිරීම 10ක් වෙන්න කොහොමද සර්? ඇයියේ? අද ඉඳන් අවුරුදු 5ක් ඉස්සරහට යද්දි අම්මටත් අවුරුදු 5ක් වැඩි වෙනවා, දුවටත් අවුරුදු 5ක් වැඩි වෙනවා. 5යි 5යි 10යි නේ. නේ? 5යි 5යි 10යි. ඒ 10 තමයි මෙතන තියෙන්නේ. 4x වලින් 10ක් අඩු වුණාම 50යි. එහෙනම් කියන්නම් 4x වලින් 10ක් අඩු වුණාම 50යි. අපිට ඕනේ 4x වලින් 10ක් අඩු වුණාම නෙවෙයි. අපිට ඕනේ 4x ම තමයි. 4x තමයි අපිට ඕනේ. එහෙනම් 4x සමානයි 50 එකතු කිරීම 10. මේ 10 මේ පැත්තට හරියනවා. ඇයි? 4x වලින් 10ක් අඩු වුණාම නෙවෙයි අපිට ඕනේ 4x ම තමයි ඕනේ. 4x සමානයි 50 එකතු කිරීම 10 උත්තරය කියනවා 4x සමානයි 60යි කියලා. 4x සමානයි 60යි කියලා එනවා. 4x සමානයි 60යි කියලා එනවා. 4x උත් නෙවෙයි අපිට ඕනේ. අපිට ඕනේ දියණියගේ වයස x, මවගේ වයස 3x. එහෙනම් x සමානයි දියණියගේ වයස සමානයි 60 බෙදන්න ඕනේ කියන්නේ. 4 60 බෙදන්න ඕනේ 4. 60 4 බෙදුනම කීයක් එයිද? 60 4 ඒවා 60 4 20යි සර්. බල බල 60 4 ඒවා 2යි 1යි 4 වරක් එක 4යි 2ක් ඉතිරි බින්දුව ගත්තා පල්ලෙහාට 20ට 4 ඒවා 5යි 4 5 20යි 20න් 20න් ගියා බින්දුවයි අවුරුදු 5කින් දියණියට අවුරුදු 15යි තව අවුරුදු 5ක් ගියාම දියණියට අවුරුදු 15යි දියණියට අවුරුදු 15යි තව අවුරුදු 5ක් ගියාම තව අවුරුදු 5ක් ගියාට පස්සේ තමයි 15 වෙන්නේ දැන් 5ක් ගියාට පස්සේ නෙවෙයි අහන්නේ දැන් වයස අහන්නේ නේ එහෙනම් දැන් වයස සමානයි 15න් අඩු වෙන්න ඕනේ 5ක් දැන් වයස එනවා කීයද? 10ක් කියලා නේ. දැන් වයස එනවා 10ක් කියලා. ඊට පස්සේ අම්මගෙන් ඉතින් දැන් වයස හොයන්න පුළුවන් දෙන්නගේ එකතුව 50යි නේ. නේ? දුව 10යි නම් අම්මට කීයද බලන්න පුළුවන් 50න් 10 අඩු කරලා ඒක හදමු. ඒක වෙනම හදමු. ප්ලීස්. නැවතත් මම මුලින් ඉඳලම කියන දෙන්නම්. අම්මගෙයි දුවගෙයි වයස් වල එකතුව 50යි. දැන් මේ දැන් අද ඉඳලා අවුරුදු 5ක් ගියාම අද ඉඳලා අවුරුදු 5ක් ගියාට පස්සේ අම්මගේ වයස දරුවගේ වයස වගේ 3 ගුණයක් ලු. උදාහරණයක් විදිහට දරුවට 15යි නම් අම්මට 45යි. දරුවට
දහයයි නම් අම්මට 30යි අන්න ඒ වගේ දරුවට 20යි නම් අම්මට 60යි අන්න ඒ වගේ තුන් ගුණය එතකොට දැන් මේක සඳහා ඔය දෙක තමයි අපිට දාන්න දීලා තියෙන තොරතුරු දැන් ඉතින් අපි මේකෙන් කොහොම හරි හදන්න ඕනේ ප්‍රකාශනයක් කරන්න ඉතින් මම සම්බන්ධතාවයක් ගන්නවා දැන් අම්මවගේ වයස දියණියගේ වයස වගේ තුන් ගුණයක්නේ එතකොට මම දියණියට x කියලා දැම්මොත් මවට දාන්න වෙනවා 3x කියලා ඇයි ඒ මව දියණිය වගේ තුන් ගුණයක් වයස වෙනවා තව අවුරුදු 5කට පස්සේ ඉතින් අවුරුදු 5කට පස්සේ ඉන්න මම 3x ඍණ 5 එකතු කිරීම x ඍණ 5 දානවා මොකද හේතුව මේ අවුරුදු 5 ඇතුළත දෙන්නම අවුරුදු 5 ගානේ වයසට යනවානේ එතකොට එකතු 10ක් වෙනවානේ එතකොට 3x 6x 4x අඩු කිරීම 10යි. අයි 5යි 5යි 10යි. දෙන්නගේම වයස වලින් 10ක් අඩු වෙන්න ඕනේ වර්තමාන වේදී. සමානයි 50යි. එතකොට 4x ඍණ 10 නෙවෙයි අපිට ඕනේ. අපිට x නේ හොයාගන්න ඕනේ. x හොයාගන්න 4x මේ පැත්තේ තනි කරගන්න වෙනවා. 4x මේ පැත්තේ තනි කරගන්න මේ ඍණ 10 සමාන කිරීමේ ලකුණෙන් එහා පැත්තට අරන් යන්න ඕනේ. මේක අපි ගණන් මේ කලින් කතා කරා. ඍණ එකක් සමාන කිරීමේ ලකුණෙන් අනිත් පැත්තට යන යද්දි මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මොකද සර්? දැන් ඍණ 10 ධන වෙනවා. ධන වෙනවානේ. ධන වෙනවානේ. එතකොට 4x සමානයි 50 එකතු කිරීම 10 වෙනවා. එතකොට 4x සමානයි 50 එකතු කිරීම 10 කියන්නේ 60යි. 4x කියන්නේ 60යි. අපිට ඕනේ 1x එකක්නේ. x කියන්නේ දුවනේ. x සමානයි 60 බෙදීම 4 15ක් වෙනවා හැබැයි අවුරුදු 5කට පස්සේ අහන්නේ දැන් වයස කීයද 15න් 5ක් අඩු කරනවා දැන් දුවට වයස අවුරුදු 10යි දැන් දුවට වයස අවුරුදු 10යි එහෙනම් ඉතින් දැන් අම්මගේ වයස හොයන්න පුළුවන් හේතුව දැන් දෙන්නගේම වයසවල එකතුව මවගේ දියණියගේ වයසවල එකතුව 50යිනේ ඉතින් දියණිය 10යි නම් මව කීයද කියලා හොයන්න පුළුවන් මම මෙතන දාන්නම් මවගේ වයස සමානයි 50න් අඩු කරන්න ඕනේ 10ක්. ඇයි 50න් 10ක් අඩු කරන්නේ? දීනීගේ වයස 10ක් ඉන්නවා. මවගේ වයස එනවා අවුරුදු 40ක්. දීනීගේ වයස එනවා අවුරුදු 10ක් කියලා. මේක තේරුණාද? නැවත පැහැදිලි කරන්නද? කියන්නකෝ බලන්න. තේරුණාද නැත්තම් පැහැදිලි කරන්න තව සැරයක්. එතනයි කපාරක් කියලා. හරි. බලන්න මේ යට ටික පේන්නේ නැහැ නේ. ඔව් සර්. පේන්නේ නැහැ. සමානයි 10. බලන්න. අම්මගේ උදේක ඉන්නවලු ඒ දෙන්නගේ දැන් වයස අවුරුදු 50යි. තව අවුරුදු 5ක් ගියාට පස්සේ අම්මගේ වයස දුවගේ වයස වගේ තුන් ගුණයක්. තව අවුරුදු 50ක් ගියාට පස්සේ 5ක් ගියාට පස්සේ අම්මගේ වයස දුවගේ වයස වගේ තුන් ගුණයක්. ඉතින් ওই සම්බන්ධතා දෙක අරගෙන තමයි අපිට මේ ගාන හදන්න වෙන්නේ. එතකොට මම දානවා තව අවුරුදු 5ක් ගියාට පස්සේනේ අම්මගේ වයස දුවගේ වයස වගේ තුන් ගුණයක් වෙන්නේ නේ. එතකොට දුවට මං අවුරුදු 5කට පස්සේ x කියලා දැම්මොත් දුවගේ වයසට මං x කියන සලකුණ දැම්මොත් මව ඒ වගේ තුන් ගුණයක් කියන්නේ 3x නේ. එකක් x නම් 3ක් 3x නේ. මවට දාන්න වෙනවා 3x කියලා. එතකොට අවුරුදු 5කට පස්සේනේ හැබැයි දැන් මම මෙතන 5ට 50ට සමාන කරමින් දැන් වයසට සමාන කරමින් දා මං දානවා 3x ඍණ 5 එකතු කිරීම x ඍණ 5. ඇයි ඒ දෙන්නටම තාම අවුරුදු 5ක් ගිහිල්ලා නැහැ. වර්තමානයේ ඉඳන් තමයි මේ ගැටලුව හදන්නේ. එතකොට 3x ඍණ 5 එකතු කිරීම x ඍණ 5 මේ දෙන්නගේ වයසවල එකතුව. එතකොට මේ දෙකේ එකතුව 50යි. 3x ඍණ 5 එකතු කිරීම x ඍණ 5 සමානයි 50යි. ඉතින් මම මේ x ඒව එක තැනකට ගත්තා. 3x එකතු කිරීම x 4x මෙතන ඍණ 5යි මෙතන ඍණ 5යි ඍණ 10යි. 4x අඩු කිරීම 10 සමානයි 50යි. 4x අඩු කිරීම 10 සමානයි 50යි. එතකොට උත්තරයක් ගන්න පුළුවන් අපිට 4x අඩු කිරීම 10 මම යහ පැත්තට අරන් යනවා. ඒ එතකොට ඒක එකතු කිරීම 10 වෙනවා. මේ දිනේ 4x එකතු කිරීම 4x සමානයි 50 එකතු කිරීම 10 වෙනවා. එතකොට වෙනවා 4x සමානයි 60යි. 50යි 10 එකතු කරාම උත්තරය 60යි. අපිට ඕනේ 4x නෙමෙයි x නේ.
x කියන්නේ දුවගේ වයසනේ x කියන්නේ දුවගේ වයස ඉතින් මම මම 3x කියලා ගත්තා දීන x කියලා ගත්තා එතකොට දුවගේ වයස එනවා අවුරුදු 5කට පස්සේ දුවගේ වයස එනවා 64 ඉන්නවාම අවුරුදු 5කට පස්සේ 15යි ඉතින් 5කට පස්සේ නෙවෙයි යහන්නේ ගානේ යහන්නේ දැන් වයස ඉතින් දැන් වයස හොයන්න ඉතින් 15න් 5ක් අඩු කරනවා දැන් වයස එනවා 10ක් දැන් දුවගේ වයස එනවා අවුරුදු 10ක් ඉතින් අම්මගේ වයස හොයන්න පුළුවන් දෙන්නගේ එකතු 50යිනේ අම්මගේ නම් හොයන්න 50න් 10ක් අඩු කරනවා කියන්නේ දුවගේ වයස අඩු කරනවා අම්මගේ වයස එනවා අවුරුදු 40ක් කියලා අම්මගේ වයස අවුරුදු 40ක් කියලා එනවා දුවගේ වයස අවුරුදු 10යි අම්මගේ වයස අවුරුදු 40යි දෙකම එකතු කරාම 50යි ඔන්න ඒකට සමානයි ඊට පස්සේ තව අවුරුදු 5ක් ගියාට පස්සේ දුවට 15යි අම්මට 45යි දුවට 15යි අම්මට 45යි 15 3 ගුණේ 45යි හරිනේ 15 3 ගුණේ 45යි 1 3 නම් 60යි එහෙම තමයි ප්‍රශ්නයක් තියෙනවද නැවත වතාවක් තේරුම් කරන්නද समीकरण सरल समीकरण विशदीमें समीकरण इतमी लुकूट मे प्रश्न अरे वेगे गेटू तरंगवा मन वेगे प्रश्न तम अमार प्रश्न अनी बहु दूर सामान्य समीकरण वर्ट අපේ දරුවෝ සහ අපේ ස්වාමීන් වහන්සේල බය වෙන ඔය අකෘතියින් ඉඳලා xyz ඒ අකෘතියින් ඉඳලා එහෙම නැත්නම් ඇති දෙයක් නැහැ ඔය සමීකරණ වල මේ සරල බෙදීම ගුණ කිරීම ඔයව තමයි තියෙන්නේ එකතු කිරීම අඩු කිරීම තමයි තියෙන්නේ අර අකුරු ටිකක් වීජීය ප්‍රකාශන පොඩ්ඩක් වේදි තමයි ඔය පොඩි ප්‍රශ්නයක් එන්නේ එහෙම නැත්නම් ඉතමත් පහසුයි ඉතින් එතකොට මේකෙමුත් ලකුණු දෙකක් ගන්න පුළුවන් ලේසියෙන්